మునదాన్ ఏబిబి బలాని ట్రాన్స్పోర్టర్ దామనే మే సిరిల కవ్వదాక విలావడ ఎన్నే అది కొహద యాన్నే బాయగొద్ద దన్నే అని అర కేబినెట్ ఎకే యహా మెహా ఉనాయెన్ అపే మంత్రితుమాట రాజ్యమదిమక్ హంబులానే ఇది ఏకట యాద పొడి సద్యక్ దాగిన పిలపాలియక్ యాన ఎమతి కవక్ అమ్మ ఉనామ పిలపాలి యాన్నే ఎయ్యాట వెన వెడక్ ఎత్తిమ నంద కరానే ఉన్న బలమల్ లోకు ఉంబలగే అమ్మగే దత్తే එයා අහන ඇමතිකම කම්බුනාම ඉස්ලාම කරන්න ඕන පෙළපාලිය අනේකද කියලා. අනේ මේ මධ්‍යයන්. රටට ලෝකෙට කොච්චර කෙල වෙලා හෙන ගැහිලා ගියත් එයාලා එයාලගේ සතුට සමරන්න එපා අයියම්මේ. එතකොටනේ වටපිටාවේ ඉන්න උන් දැනගන්නේ අපේ එක දැන් ලොක්කෙක් කියලා. ආහන ලොකුට තේරුණා. ඒ වගේ පොඩි පොඩි සැලි පොඩි පොඩි පෙළපාලිය ඕගනයිස් වුණාම තමයි අපටත් යමක් ආදේශ කරගන්න පුළුවන් විදියට වත්කමක් ලැබෙන්නේ. චූටි කොහොමද චූටි? පාන්ති නැති දවසට ඉතින් එයාව හැරවන්න සමිගිපුරේ පපරක සද්දටවත් බෑ. ආයෙත් වෙන මොනවාද? මේ ලොකු සිරිලෙන පාටක් නෑ. උඹට බයිද මාව හන්දියෙන් දාගෙන යන්න? යන් ඉතින්. ඈ? යන්. හලෝ සර්. රුවන්. මේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන් තරකද? පුළුවන් සර් කියන්නේ. මේ යාරුන් ගිහිලා තියෙනවා මේ අපේ අර දුවේ යාළුවා ගෙදරට. කවුද? චීන එහෙම? ඔව් තව කීප දෙනෙක්ම ගිහිලා තියෙනවා. ගිහින්? නෑ උන් ගිහිලා අහලා තියෙන්නේ මගේ ගැන තමයි. මට පොඩි උදව්වක් කරනවා පුතා. මට මේ වෙලාවේ මගේ ෆැමිලි එක වෙන තැනකට මූව් කරගන්න බැරුව ඉන්නේ. තම්සිට බැයිද උන්ගේ මයින්ඩ් සෙටප් එක පොඩ්ඩක් වෙනස් කරන්න. හරි සම මොකද්ද කරන්න ඕන? මෙහෙමයි උන්ගේ ඔළුවට දාන්න බැයිද මේ අපේ ෆැමිලි එක තාම ආවෙ නැහැ කියලා. සර් සර් කරන සමහර වැඩ හින්දම තමයි සර් උන් මෙච්චර සර්ගේ පස්සෙන් පන්නන්නේ. ඒ කිව්වේ? ඒ කිව්වේ සර් උන් උනත් දැන් දන්නවනේ සර් ඉඳලා ඉట్లా හරි ජිම් එකට එනවා කියලා. එතකොට උණ්ඩ උණක් තේරෙනවා සර් තාම මේ ගේම් එකේ ඉන්නවා කියලා. මම කියන්නේ සර් ටිකක් සයිලන්ට් එකේ හිටියනම් මේ ප්‍රශ්නේ තව ටිකක් අපිට ඉස්සරහට යන්න තිබ්බා. නෑ පුතා මට ඒක නොතේරෙනව නෙවෙයි. ඒ දැන් ඉතින් හංගන්න බෑනේ. මගේ වයිෆ්ලා බබාලා ඇවිල්ලා ඉන්නේ. අනික මම ඉන්නේ දැන් දුවල බේරෙන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි. මං ට්‍රයි කරන්නම් සර්. ඒත් හැබැයි මට පොරොන්දු වෙන්න නම් බෑ. සර්ට තේරෙනවනම් මම මොකද්ද කියන්නේ කියලා. මට තේරෙනවා පුතා. පුළුවන් උදව්වක් කරනවක ප්ලීස්. හොඳයි. ලකෝ! චකෝ රටට මෙච්චර කෙලවිලා තියද්දි ජෝගි නටන නාගසේනිය කරාට තරහ පජාති වැඩන්නේ මූ මට කලේ. හැම්බර්ලා යන්න. ආ සිල්වල්ලි බාද මට ඒත් මේ පුතා යන් කියලා කතා කරා මං කිව්වා පේසුද නාගසේන වගේ වචන දෙකේම නිහෙන්නේ මම යන්නේ නැහැ ඔබත් එක්ක සිරිල එනවා කිව්වා මාව එක්කන් යන්න මං යන්නේ සිරිලත් එක්ක කියලා ඔන්න කේන්ති ගිහිල්ලා ගියා අරදාගෙන පොඩි මට ටකල් ගීතර කියලා ඉන්න ගීතා ගීතෝ Introducing New Hellmann's, the world's number one mayonnaise brand, now in Sri Lanka. Un kohe dane me pitarata business karana minissu wenne? Unge muna baluwam peena un maha loka horu. Ai muna pura rævulawan hitiye indada? Ai bang ehema nan ara hora gediyawa tumbata peenda epa retam kalin horek wage. Uwa vitarak horek widiyata nopeni me kollawa vitarak kohomada umbata horek wage peenne? අයියෝ අම්මේ අම්මටවත් බැරිද තාතට මේ දේවල් තේරුම් කරලා දෙන්න? සල්ලි වලට කෑදර වෙලා මෙයා කරන්න යන්නේ මහා මෝඩ වැඩක්. ඒවෙන් ඉතින් අමාරු වෙටින් අපිම තමයි. හරි හරි හරි. මං ඒ සේරම දේවල් බලා ගන්න. තමුන්ලා තමුන්ගේ පාඩුවේ හිටියා නම් ඉවරයි. ඔය තියෙන්නේ මං අර සල්ලි ටික අරුවට නොදී ගණේ කියන බය. අයියෝ. මේ ගෙදර උන්ට මට වැඩිය වෙන එකෙක් ලොකු උනානේ. ඈ මේ හරි අපි කිව්වේ එහෙම එකක් ගැන නෙවෙයි. අපි කියන්නේ මේ මිනිස්සු ගැන අපිට සැකයි කියන එක.
සෑක කරන්න දෙයක් නෑ ඉතින්. උන් හොරු තමයි. තාත්තේ ඉතින් ඕවා පිළිගන්නේ නෑනේ. ඇයි හොරු කියලා උන්ගේ නළලේ කොටලා තියනවද? තාත්තේ. උන් අපිට ගහලා අරන් ගියේ අපේ වාහනේ. රිචඩ් අංකල් තමයි උන් එක හැප්පුනේ. උන් හදන්නේ ඒකට අංකල් ගෙන් පිළිගන්න. උන් ඒකට අපිව පාවිච්චි කරනවා. දැන් එතකොට කියන්නේ අර වාහනේ උස්සපු උන් එක මේ නීලකාස හොරා හැප්පුණා කියලාද? අනේ අම්මේ. ඒක උඹලගේ ඔළු ගෙඩි වලට බොරු පුරවලා තියෙන තරම. ආරි මේ ඔයා ලොකු බොරුවකට රැවටිලා ඉන්නේ. ඔය මිනිස්සු ඔයාට සල්ලි දෙන්නේ ඔයාට පිස්සුද? වෙන්න පුළුවන් දේවලුයි බැරි දේවලුයි තේරුම් ගන්න බැරි තරමට ඔයා බබෙද්දාරි. මේ මල්ලේකෝ විශ්වාස කරන්න බැරි දේවල් ගොඩාක් මේකේ ඇස්සේ සිද්ධ වුණා. තම තමන්ගේ පපුව වලට තට්ටු කරලා ඒක තේරුම් ගත්තොත් කාට කාටත් හොඳයි. හොඳේ මට උපදෙස් දෙන්න කලින්. ජීවිතේ වැඩ වැඩි නිසාම ජීවිතේට වටිනායකේ පොඩි පොඩි දේ මග හැරුණාද ලිප්ටන් සිරුන්ටා ඔබේ ආදරණීයන් වෙනුවෙන් අවතිවන්න. මගේ මොන හරි වෙන්න දෙයක් තියෙනවා නම් කියන්න. මුකුත් වෙන්න ඕනේ නැහැ. මොන හරි කරන්න හිතනවා නම් ඒක කලින් මට කියන්න ඕනේ. මම මේ දෙන්නටම කියන්නේ. ජැක්සන් නැහැ කියලා මේ ප්‍රශ්නේ විසඳලා නැහැ. උන් තාම අපේ පස්සේ පන්නන එක නතර කරලත් නැහැ. උන්ට ඕනේ ජැක්සන් එන්න කලින් මේ ප්‍රශ්නේ විසඳ ගන්න. මට මේ ප්‍රශ්නේ කොහෙන් පටන් අරගෙන කොහොම විසඳ ගන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. ඔයා දන්නවා මේ ප්‍රශ්නේ කොහොමද විසඳ ගන්න ඕනේ කියලා. ඔයයි මමයි දෙන්නම ජැක්සන්ගේ ගෙදර ගියේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න. හැබැයි ඉතින් අපි දෙන්නට මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැරි වුණා. උඩ ඉන්න දෙයියෝ තාම අපි දිහා බලනවා. ඒකනේ බබාලා එන්න කලින් ජැක්සන්ව රිමාන්ඩ් කෙරෙව්වේ. අර කොහෙවත් ඉන්න දසුන්ව මේකට පටලවලා අපිව බේරුවේ. ඒක නම් ඇත්තටම හාස්කමක්. අපිට බේස් ජැක්සන් ජීවිත කාලෙට මෙහෙ යවන්න. මෝඩ කතා නෝ කියයි නෝ බින්දු. උගේ හයිය අපි දන්නවනේ. අනික කොච්චර උන් ඔය ඇතුළේ ඉඳලා එළිය ගේම් ගහනවද? ඉතින් සර්ට බේරිද පවුලත් එක්කම රට යන්න. එතකොට තම්සලට මොකද වෙන්නේ? මට පුළුවන් තම්සලට එහෙම කරන්න. මං එහෙම කරොත් එහෙම ලොකු වංචාවක් කරා වෙනවනේ. අනික එහෙම යන්න ඕන උනත් යසෝම කැමති වෙයිද? යාට මේක තේරුම් කරලා දෙන්න පුළුවන් තැනක නෙවෙයිනි තියෙන්නේ. අරුන් පිස්සු බල්ලෝගේ මාව වෙනවා. මට එහෙම දුවලා හැංගෙන්න පුළුවන් තැනක මේක තිබුණා නම් මං ඒක කරලා මෙලහට. අපිට බයිද ජැක්සන්ගේ එළියේ ඉන්න සෙට් එකේම කාර් කීමක් දෙන්න. අපි කියලා මොනව කරන්නද දයිසෙ? අනිකර රූපී කියපු විදියට දැන් අර 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 මොලේ කලඳක් නැති අර චීන කියන එකනේ රන් කරන්නේ. උන් මෝඩි වගේ හැම දෙයකටම රියැක්ට් කරනවා. උන් දන්නේ නැහැ එකෙන් ඩැමේජ් එක වෙන්නේ කාටද කියලා. ඒක නිසා මේ වෙලාවේ ඒක අපිට හුඟක් ඩේන්ජරස්. අපි දැන් මොකද කරන්නේ? අපි මුකුත් කළත් නොකළත් උන් උන්ට ඕන දේ කරනවා. ඒකයි මට මේ මොකද කරන්න කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. සිග්නල් හර්බල් ග්‍රෑම් 40 පැකකින් රුපියල් 7ක වාසියක්. ආර්ෆාන්කු උසාවියට ගිහින්. උසාවි? අද නඩු දවසක් නෙමෙයිනේ. මොකටද ගිහින්? දන්නේ නැහැ ඌ ගියා.
එකන අද මෝසමක්වත් දානවද? මං හිතන්නේ අන්න මොකක් හරි එහෙම එකකට තමයි ගියේ. මේ එක දාපම මොකද්ද වෙන්නේ? කද ආපුවාම අපහම් වෙන්න පුළුවන්. අපෝ ඉක්මනට අපහම් වුණොත් නම් ලොකු දෙයක්. අනේ නිකන් බොරු නොකී හිටං. උඹ කැමති නැහැ අපේ ලොක්ක එළියට වඩ. නිකන් මොත්තේ දාන්න නැතුව ඉඳපන්. මං කොහොමත් ඔය අනිත් උන් වගේ බොස් ගාව දෙකට නැමීගෙන බඩ ගාගෙන නම් වැඩ කරලා නැහැ තමයි. හැබැයි බොස් ඉක්මනට එළියට ආවේ නැත්තම් ප්‍රශ්න ගොඩකට මුණ දෙන්න වෙනවා. නෑ නෑ එහෙම වෙන්නේ නැහැ. ඔය බලාගන්න මං ඉන්නවනේ. උඹ බලාගන්න ඉතින් දැක්කින තමයි යකෝ කිව්වේ බොස් ඉක්මනට එළියට ආවොත් හොඳයි කියලා. ඈ අපි ගාව කවුරු හරි වැඩ කරනවා දැක්කොත් කුහකයන්ගේ ඇස්වල කටු ඇනන වගේ ඇති. නැද්ද ජනියා? කවුද යකෝ කුහකයා? කොමටවත් බැලුවේ නෑ නේ මට මොකද වුනේ කියලා. කමක් නෑ කමක් නෑ. මම බලව ගන්නම්කො තොපිල සේරම ලගෙන. යකෝ මට හිරේ ගියාට දුක නෑ. ඒ හිරේ යන්න උනේ අර මම මරන්න පස්සෙන් බොන්නනේ කෝ හින්දුන. මට දුක මට හිරේ යන්න උනේ අර කොහෙවත් යන නකුටෙක් හින්ද. දැන් ඒ නකුටව මෙහාට උස්සගෙන ආවේ කවුද? හ්ම් කවුද? මමද? මමද තොවිලද? හ්ම් තොවිල නෙමෙයිද? නෑ කියනවද? නෑ කියනවද? හ්ම් අමු මූ පොලිසිය කරපු දේවල් මතක් වෙනකොට යකෝ මට මොහ කාලත් නදී ගම්බූරුව උඹ උඹ දැන් මේ ටිකේ මගේ ගෙදර හොඳට බලාගත්තද? බලාගත්තද? උඹ දන්නවද අර ආයෙත් මගේ ගෙදරට වෙනලා අර නාකි මිනිස්සු දෙන්නට තඩි බෝල කියලා. තෝ දන්නවද ඒක? දන්නවද යකෝ? ආ උඹ උඹට නිකන්වත් මාව බලන්න එන්න බෑනේ. ඈ නිකමටවත් එන්න බෑ. ඇයි උඹ හිතුවේ මාව හැමම අච්චු කරලා හිරේ දාලා හිරේදී මම බල්ලෙක් වගේ මැරලයයි කියලාද? ආ ඒකද උඹ නිකමටවත් පොලිසියටවත් උසාවියටවත් ආවේ නැත්තේ රූබි? නෑ බොස් මං හිතුවේ මේ අනේ කොට්ටවහම තොපිලෝ තොපිලෝ ඔක්කොම නරියකෝ නරි නරි වාදන් තිබුණට මොකද තොපි එකෙකුටවත් වැඩව උඹ උඹ නිකන්වත් දන්නේද අද මෝෂන් එකක් දානවා කියලා? උඹට අටු තරමේ උසාවියේ ගේට්ටුව ළඟට වෙලාවත් ඉන්න වැරිද රූවි? මට මෙහෙම සලකන්න මොකද යකෝ උඹේ ඔච්චර තියෙන ලොකුකම? බොස් මන් දන්නේ නැහැ බොස් අද මෝසමක් දානවා කියලා. කවුරුත් කිව්වේ නැහැ. කිව්වනම් නැවිත් ඉන්නේ නැහනේ. කිව්වේ නැහැ යකෝ. තවි මොකට කිව්වේ නැද්ද? ඉතින් අය මම ඇහුවේ නෑනේ.
මගේ මේ ඔය ෆෝන් එක නිසා ඔයාලා ලොකු ප්‍රශ්නයක් දා ගන්නවා මල්ලි. එතකොට චීන අරු මෙහෙන් පැනගත්තේ කොහොමද? මම තමුසලට වැහැදිලිවම කිව්වනේ වැඩේ නෝන්ඩි කරගන්න නැතුව ඔය ෂේප් එකේ මෙහෙන් යවන්න කියලා. අනික මම තුමුසට කිව්වනේ මෙයාට ඒ වැඩේ වාර දෙන්න කියලාත් නේ. ඇයි බං බයියත් එක මෙච්චර කාලෙ ඇතුළේ ඉඳලා නිකන්වත් කිව්වේ නැද්ද බං? මේ ඌ කියපු මගුලක් වැඩක් නෑනේ ඔයි. තුමුසගෙන් ඇහුවේ තුමුස කියනවාකෝ. මූ පිස්සුවක් කියලා නෑයි. ඉතින් ඒකෙන් ඌ පැනගත්තා. මම මුකුත් කරේ නෑ බොස්. මූ තමයි ඌට පොල්ලකින් දමලා ගැහුවේ. ඒක වැදුරුත් මගේ කකුලට. ඊට පස්සේ තමයි ඌ පැන්නේ. චීන මම නැති ටිකේ මෙතන මොනවද උනේ කියලා මට පැහැදිලිව කියනවාද? ඒව මේව හංගන්න ගිහිල්ලා පස්සේ නිකන් ආයේ ඤරු ඤරු ගන්න තියාගන්න එපා. ඒ හින්දා ඇත්තම කියනවා දැන්. කියනවකෝ. මං කියන්නම් අයි. අයියා ඉතින් මගේ සහෝදරයා වගේ නේ අයි. චර විස්තර ඕනේ නෑ. වෙච්ච දේවල් ටික විතරක් කියනවා කොචීන. හායි. අපි රිචඩ්ගේ ගෙදරට ගියා. ඌ හිටියේ නෑනේ අයි. දැන් තමුසේ හිතන්නේ තමුසලා එනකන් ඌ ගෙදරට වෙලා ඉන්න උට පිස්සු කියලාද? නෑ අයි අපිට ඕන උනේ අයි දැනගන්න ඒගොල්ලෝ ගෙදර කට්ටිය ආවද කියන එක. ඉතින් දැනගත්තද? ඔව්යි උන් තාම ඇවිල්ලා නෑ. ඉතින් තව ඊට පස්සේ අපි ජිම් එකට ගියා අයි. අයියානේ කිව්වා අයියේ කියන දේ දැම්ම කියන්න කියලා බොරු කියලා පස්සේ මාට් වෙන්න එපා කියලා. ඔව් ඔව් මං තමයි කිව්වේ. ඉතින් කියන්නකෝ. ජිම් එකේදී අයියා අරුග වෙන්න බෑනා. අපිට සෙට් එකක් කරන්න නෙලන්න ආවනේ අයියේ. නෙලන්න ආවක පොට අයියේ මුන් දෙන්නට ලාවට වගේ නෙළුවා. අයියෝ දැන් ඉතින් තමුසල රොස්සේ වල යගෙනුත් ගුටි කෑවද? ලොකුවටම කෑවේ නෑ අයියේ. එතකොටම අපි මාරු වුණා. හැබැයි අයියා අයියව බේරගන්න කිසිම දෙයකට මූ ආවෙ නෑ අයියේ. හරිද? මූ කිසිම දෙයකට අයියා එළියට ගන්නත් කිසිම උමනාවක් මූට තිබුණේ නෑ අයියේ. අපි රිචඩ්ගේ ගෙදරට පැනලා ගිහලා මූට දෙහෙරට ලෝන් ගිහලා ඉන්නේ අයියේ. ඔඩ මේ බොරු කියන්න බෑ. කොරනතර මරන්. අනේ 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 නවත්ත ගන්න මරා ගන්න එක. තමුසලත් අයියෝ එක කොට එකක් නෑනේ. ඈ? ඉතින් කොහොමද මෙතන වැඩක් කරගන්නේ හරියට? දැන් ඔක්කොම යනවාකො මං තමුසලට පස්සේ කතා කරන්න. රෝවි ඔයාම පොඩ්ඩක් නවතින්න. ලොයිඩ් ඔයාට මතකද එදා අපි එයාපෝට් ගිය ගමන? ඒක සාමාන්‍ය ගමනක්ද කියලා මට කියන්නකෝ. ඔයාට හිතෙන්නේ නැද්ද දුව අපි එදා පැන්නේ මාරකයක් කියලා? ඔයා දන්නා? ඔයා තරම් වෙන කිසිම කෙනෙක් මේව දන්නේ නැහැ. ඒක මට ඉරහඳ වගේ විශ්වාසයි.